කොහොමද හැමෝටම Facebook එකේ දැක්කා අපූරු post එකක් මේ ගැන කතා කරන්න තමයි හිතුවේ ඉතින් ඔයගොල්ලන්ට මේ screen එකේ දකින්න පුළුවන් ඒ මොකක්ද කියලා දේවාලයකට ගෙනියන පළතුරු වට්ටිය අරන් ඵලයන් මේ ඵලයන් කියන වචනේ වැරදියට තේරුම් ගන්න එපා ඉතින් ඒක විවාහරේ තියෙන වචනයක් නේ නමුත් මේ වචනෙන් ටිකක් සැර කරලා කියන බවක් නේ අපිට පේන්නේ ඒක එහෙම කිව්වේ නැත්නම් ඒක ඇති වැඩකුත් නැහැ අරම් ඵලයන් මහරගම පිළිකා රෝහලට අන්න එතකොට දුරු වෙයි උඹේ අපල සියල්ලම ඔන්න හොඳ මාතෘකාවක් බලන්නෝ ගිහිල්ලා නෑ පුරාණයේ සිට පැවතෙන දේවාලවල පූජාවල් කරන හැටි දෙවියන්ගේ පූජාවල් ඒ විදිහට කළ යුතුයි තමයි ඒ වෙනම කොට ඉඳ නෙමෙයි සාම්ප්‍රදායිකව අපිට හුරු වෙලා තියෙන ක්‍රමවේදේ නිසා එහෙම නැතුව දෙවිවරු කවදාවත් මේ පළතුරු ගොඩක් කැවිලි ගොඩක් ගොඩ ගහලා ගියාලා දෙවියන්ටවත් සුවඳ නැති ඔබ පොඩවන්නම් ඔය ගෙලියන පළතුරු වට්ටියක් සුවඳ බලන්න සුවඳයිද කියලා මොකද අපි දන්නවා අදෘශ්‍යමාන ආත්ම සුවඳ ගඳ සුවඳ අපි වෙන් කරගෙන තියෙන මේ ගඳ සුවඳ දෙක තමයි ආශ්‍රය මේ කියන්නේ ඒගොල්ලන්ගේ ආහාර බවටපත් වෙන්නේ ඒතකොට දේවාත්ම වලට සුවඳත් යක්ෂපේත ආස්ම වලට මේ ගන්ධ ගන්ධය වගේ කොටස ගන්ධය කියලා ගත්තොත් මේ ගඳ සුවඳ දෙකම ආදරෙනවා අපි ඔය ගඳයි කියලා අයින් කරන එක තියෙනවානේ ඒ දේවල් වල දේවලුත් භාවිතා වෙන්නේ මේ වර්ග කොටස් දෙකට ඒගොල්ල සුවඳ ආග්‍රහණය කරනවානේ ඉතින් පළතුරු වලට සුවඳ ආග්‍රහණය කරනකොට ඔයගොල්ලන්ට තර්කයක් එන්නේ නැද්ද ඒ මේ දිව්‍ය ලෝක වල නැද්ද ඔයිට ඔය මේ තරම්වත් හොඳ පළතුරු දෙවියන්ට මේ 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 පළතුරු වට්ටිය දිහා සුවඳ ගන්න තරම් මේව ඇවිල්ලා අපේ සංස්කෘතික අංග. ඔබ මේ පළතුරු වට්ටිය දුන්නේ නැහැයි කියලා ඔබට විනකරන්න එහෙම නැත්තම් ඔබට මේ අපල ටික නිසා ඒක නිකන් පළතුරු වට්ටිය එතෙන්ට දෙන්න නැතුව නිකන් දේවාලේ පූජා කරන්න නැතුව මේ කිව්ව වගේම ඇත්තටම කන්න පුළුවන් මිනිස්සුයෙකුට දුක් විඳින මිනිස්සුයෙකුට මේ පළතුරු ටික දුන්නාම ඔබේ අපල දුරු වෙන්නේ නැහැ කියලා ඔබේ මතයක් තියෙනවා නම් කරුණාකරලා අදින් ඒක ඉවත් කරගන්න. මොකද පළතුරු ගොඩවල් ගෙනihලා චෛත්‍ය වටේයි දේවාල වටේයි දේවාල ඇතුලේ පුරවන්න නෙමෙයි තියෙන්නේ. ආහාරයක් තියෙන්නේ ගන්න. නැති කෙනෙකුට ඒ ආහාර ටික දුන්නට පස්සේ අදෘශ්‍යමාන ලෝකතල වල ඉන්නේ ආත්ම සතුට වෙනවා. බෙදා හදාන කණ එකට සතුට වෙනවා. තාවිනියගේ කුසගින්නක් නිමිලා ඒ මොහොතේ ඒ කුසගින්න නිමුණාට පස්සේ දක්වන ප්‍රතිචාර දැකලා සතුට වෙනවා. ඔබ අපි සතුට වෙනවා වගේ නිකමට හිතලා බලන්න. කණ්ඩ නැති මිනිස්සුන්ට අපි කෑම වේලක් දුන්නට පස්සේ ඒක කාලෙ ඉවරලා ඒ මොහොතේ දක්වන ප්‍රතිචාරයේ මූණ තියෙන ස්වභාවය මේ ඔබට අත්දකින් තියෙනවා නම් බලන්න. එතකොට ඒ තියෙන ස්වභාවයට අපිට සතුටක් දැනෙන්නේ නැද්ද? ඉතින් ඒ අපිට දැනෙන සතුටම තමයි අපිට තියෙන අපල නැත්තම් මේ කරදර කියලා මිනිස්සු හිතාගෙන සංසාරික වශයෙන් ඇවිල්ලා තියෙන කර්ම ශක්තියින් මත පවා ඇවිල්ලා තියෙන සමහර දේවල් දුරු වෙන්න හේතු වෙන්නේ මේ අපේ හිතම තමයි. යම්කිසි කෙනෙක් නිවැරදිව බෞද්ධ දර්ශනය එහෙම නැත්තම් මේ බුදුවරු දේශනා කරන ධහම ධහම කියනකට වඩා හොඳයි ඒ පෙන්ලා දෙන මග නිවැරදිව තේරුම් ගන්න උත්සාහ කරනකොට මම මේ කියන කාරණාව හොඳට තේරෙන්න ඕනේ. මොකද මේ සිතකින් හටගන්න ලෝකයක්. සිතක් නිසා කර්ම රැස් කරගන්න ලෝකයක්. සිත මූලික වෙලා හටගන්න කරුණ මත පදනම් වෙලා හැදෙන ආත්ම ස්වභාවයක්. එහෙම සිතක හැදෙන කරුණ මත පදනම් වෙලා හැදෙන ලෝක. ඒ කියන්නේ දිව්‍ය ලෝක, අපායවල ඔය ඔක්කොම. ඒ තැන්වලට යන්නේ මේ සිතේ සිතේ ස්වභාවය මත. එහෙනම් සිතක ස්වභාවය සතුට වෙන්න, සුගතිගාමී වෙන්න නම් දෙවිවරු වගේ අපේ හිරුත් පවත් ගන්න ඕනේ. දෙවිවරුන්ගේ ස්වභාවය තමයි සිත පිරිසුදුව තබා ගැනීම. ක්ලේශයන් සියල්ල දුර වෙලා කියලා කියන්න බෑ. අපි ඔය කියන්නේ කෙලෙස් කියලා කතා කරන්නේම දුර වෙලා නැහැ. ආසයි. සමහර අයට සමහර අයට කැමති, සමහර අයට අකමැති මේ දේවල් දිව්‍ය ලෝකවලත් තියෙනවා. නමුත් සුභවාදී සිතවිල්ලක් ඕනම කෙනෙකු තුර හට ගන්නවා නම් දීර්ඝ කාලීනව. ඔහුට සුගතිගාමී වෙන්න තියෙන සම්භාවිතාවය ඉතා ඉහළයි. ඉතින් අන්නේ ඒ වගේ මනුස්ස ලෝකෙින් ඔයගොල්ලන්ටත් යමක් දීලා සතුට වෙන්න පුළුවන් නම් ඔයගොල්ලෝ දෙවියන් ඉස්සරහා පූජා වට්ටිය දීලා ඔන්න මං වෙච්චි පූජාව ඉෂ්ට කරගන්න. හැබැයි ඔබ මේ විදිහට දෙයක් දීලා සතුට වෙලා ඒ මොහොතේදී මොකද ගැටලුව තියෙන්නේ ඔබේ හිත පාලනය කරගන්න බෑනේ. දැන් මේ විදිහටම මාර්ගව පිළිකාර වලට ඔබේ පූජා වට්ටිය දුන්නයි කියලා නැත්නම් ඔබ ඊටත් වඩා පවතුරු ගෙනිහිල්ලා ඒගොල්ලන්ට කණ්ඩ පොඩ දුන්නයි කියලා එතෙන්ට වැන්න ඕනේ නෑ. නිකන් සාමාන්‍ය රෝහලක නැත්නම් ඔබේ ගෙවල් ආශ්‍රිතව දැන් මේක මේ විදිහටම මේ කමෙන්ට් එක ගන්න ඕනේ නෑ. මේක මේ ගෙවල් ළඟ කවුරු හරි නැති බැරි කෙනෙක් වයසක කෙනෙක් පොඩි ළමයි කන්න බොන්න ආසයි එහෙම ඉන්නවා නම් ඒ දේවල් ගෙවත් දෙන්න පුළුවන් අය ඉන්නවා නම් අද කාලේ නම් පුළුවන් ඒ දන්නේ ආර්ථික පසුබිමද නමුත් පුළුවන් අය ඉන්නවා නම් දෙන්න පුළුවන් තරම් ඒ දෙනකොට දැනෙන සතුට තමයි දෙවිවරුත් බලාපොරොත්තු වෙන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ ඔයගොල්ලන් හිත නිදහස් කරගන්න බෑ.
මොකද එහෙම දුන්නට අර දෙවියන්ට පූජා කරා කියන සිතවිල්ල ඔයගොල්ලන්ගේ හිත ගාව නැහනේ. එතකොට තමයි අර ඔබට ආයේ එහෙ දුන්නේ නැහැ නේද කියලා කර්මයේ පස්සෙන් එලවන්න පටන් ගන්න. මොකද ඔබේ සිතයි ඔබට වද දෙන්නේ ඔබට නොතේරෙන කාරණයක්. ඔබේ හිතයි ඔබට වද දෙන්නේ වෙන කිසිම කෙනෙක් නෙමෙයි. හරිද? වෙන කවුරුත් ඔබට ඒක ප්‍රශ්න කරන්න එන්නේ නැහැ. එන්නේ ඔබේ හිත. වෙන කිසි දෙයක් නෙවෙයි ඔබේ හිතයි එන්නේ. ඉතින් ඔබේ හිත එතෙන්ට වද දෙන්න එනවා නම් ඔබට පුළුවන් ඒ කරන හැම දෙයකින්ම හිත පහදවා ගන්න. සතුටු කරගන්න පුළුවන්. සතුට කියන්නේ නිවනට හේතුවක් නොවනට සතුට නිසා ඔබ සුගතිගාමි වෙනවා. සතුට නිසා ඔබ සුගතිගාමි වෙනවා. සුගතිගාමි වෙන්න අපිට කරුණු රැස් කරගන්න පුළුවන් නම් ඔය හිතා ඉන්න අපර කරදර ගොඩක් දුරු කරගන්න එක හේතුවක් වෙනවා. සමහර කර්ම අපිට දුරු වෙනව නෙමෙයි වෙන්නේ අවම වෙනවා. අපිට දැනෙන සම්භාවිතාවේ අඩු වෙනවා. එහෙම නැතුව සසරේ කරගත සියල්ල අපිට මග හැරලා දුවන්නත් බෑ. මග හරිනවා නම් නිර්වාණය තමයි. ඒ කියන්නේ මේ මොහොතේ අවබෝධ කරගන්න කරගෙන අපේ ආත්මීය ස්වභාවය මේ නැවත නැවත හට ගන්නා වූ ස්වභාවය නවත්ත ගන්නවා නම් මනස හැට තේරුම් ගන්න එතනින් මේ කතාව අවසන් කරන්න පුළුවන්. එතකොට සසර කරගත්තායි කියන අකුසල කර්මයි කියන එක පස්සෙන් ඉලවන්න හිතක් නැහැ. මොකද හිතෙන් හේතු හදන්න ඉබේ. හේතු ඒ ආකාරයෙන් සැකසෙනකොටේ පසුබිමක් සැකසීලා ඔබට ඒක පරිසම් දෙන්න පටන් ගන්න. ඉතින් එහෙම සිතක් නැති තැන ඒව පරිසම් දෙන්න තැනක් නැහැ. ඉතින් එහෙනම් ඔබ නිවන් දකින්න ඕනේ. එහෙම නැතුව ඔබ සසරේ ඇවිදිනෝ නම් මේ සතුටින් සුගතිගාමි වෙලා යන එක වඩාත් සොදුසුයි අරාපාගාමි වෙනවට වඩා. මොකද මේ කියන ගැඹුරු දහම තේරෙන්නේ නැත්නම් සසරේ ඇවිදින එක නම් ඔබේ සාමාන්‍ය ස්වභාවය අනිත්‍ය වගේම ඉතින් සුගතිගාමි වෙලා ගමන් කරන්නකෝ. එහෙමනම් මේ රැල්ලට යන සංස්කෘතික අංග පස්සෙම පැටලෙන්න ඕනේ නැහැ. ඒකෙන් කියවෙන්නේ ඔබ ඒ තැනකට පූජා වට්ටියක් දීලා ඔබේ හිත නිදහස් කරන්න එපා කියන එක නෙමෙයි. හැබැයි වැඩේ වෙලා තියෙන්නේ කණ්ඩ නැති තැනට කෑම ගෙනියන්න කෙනෙක් නැහැ. කණ්ඩ තියෙන තැනට ඕනට තොඩක් ගොඩ ගහලා තියෙනවා. බලන්න ගෙනින්න චෛත්‍යයක් වටේ දාන පළතුරු ස්වභාවය. පිරිකරක් පූජා කරන්න ආස තිබ්බොත් අටපිරිකර කෙරවලක් නැහැ. හැබැයි ඔබ හොයන්න පුළුවන් නම් අටපිරිකරක් පූජා කරන්න අලුතෙන් මහණ වෙන ස්වාමීන් වහන්සේලා මොකට වයස ප්‍රශ්නයක් නැහැ නේ. සාමණේරණ වහන්සේ නමක් වුණත් ඒ පිරිකර අවශ්‍ය නෝනේ උන්වහන්සේට. ඒතර එහෙම කෙනෙකුට පූජා කරන්න ඔබේ පිරිකර එහි ආනිසංශ වැඩි. ආනිසංශ වැඩි කියන්නේ හේතුවක් තියෙනවා. ඒ ඔබේ හිතම තමයි. ඒ වරට ඔබ මේ මොහොත වෙන් කරගන්නවා. මේ මම මේ දැන් මේ දැන් ගිහි ජීවිතේ හිටපු මොහොතකට කලින් හිටපු කෙනාට තමයි පැවිදි ජීවිතයක් ගත කරන්න අවශ්‍ය වෙන ඇඳුම දෙන්නේ. يعني පැවිදි ජීවිතක සංකේතය මම පූජා කරන්නේ මම දැන්. ඒ වගේ ඔබට සිතුවිලි වලින් සුගතිගාමි වෙන අදහස් සිතුවිලි හදාගන්න පුළුවන් ඉතින් යම් වෙනසක් තියෙනවා. ඉතින් මමත් උනත් මේ කමෙන්ට් එකට කිසිම මේකක් දක්වන්නේ නැහැ. කියන්නේ වරදක් දකින්නේ නැහැ. ඔබට තියෙන දේ තමයි මේ කමෙන්ට් එකේ. මේ තියෙන දේ තේරුම් අරගන්න පුළුවන් තරම් ඒ කාටද දෙන්නේ කියන කදාල නැහැ. දෙවියෝ කැමති. ඔබට පුළුවන් මේ වගේ තැනකට උනත් පූජා කරලා හරි එහෙම නැත්නම් මෙහෙම තැනකට ගිහින්ලා ඒක නැතිවරයට කණ්ඩමඩිදලා ඒ මොහොතේ ඔබ හිත හදන්න. මොකද සිතනේ ඔබට දේවත්වයේ කරා ගෙනියන්නේ. නිවන කරා ගෙනියන්නේ ඔබේ සිතනේ. අපාය කරා ගෙනියන්නේ ඔබේ සිතනේ. එහෙනම් ඔබ සිත මෙයා කරන්නේ. මොකද දෙවියෝ ඔබත් එක්ක කණදුනාවක් නැහැ. මොකද දෙවියන්ට පළතුරු නැහැ කියලා ඔබ කියනවා නම් මට නම් හිනා යනවා. මොකද ඒ ලෝකතලවල තියෙන ආහාරවල ස්වභාවය මං හිතන්නේ මනුස්ස ලෝකයක ඇති කරන්න පුළුවන් කියලා. එහෙම ඇති වෙන්න පුළුවන් කාල සීමාවල් තියෙනවා. ඒ මනුස්ස ලෝකයේ සුගතිගාමි කාල සීමාවල්. උදාහරණයක් විදිහට ඔයගොල්ලන්ට දැන් මෛත්‍රී බෝසතාණන්ගේ කාල සීමාව මහ පොළොව කියන්නේ ඉතාම ශස්ත්‍රීය කාලයක් කියලා ඔයගොල්ලෝ අහලා තියෙනවනේ. ඒ වැරද්දක් නැහැ. ඒක හරි. මොකද යම් කාල සීමාවක් තියෙනවා. සබහා ධර්මයේ විසින් සුභවාදී දේවල් මිනිස්සු සංහතියට ලබා දෙන. දැන් මේ යන්නේ අසුභවාදී දේවල් ලබා දෙන. ඒක දැන් සුභාසුභ කියන්නේ අපි වෙන් කරගත්ත වචන දෙකක් තමයි. නමුත් පරිසරයේ ස්වභාවය වශයෙන් ගත්තාම අපි හොඳ දේවල් දිනවට සුභයි කියනවා, නරක දේවල් දිනවට අසුභයි කියනවා. ඉතින් අන්න ඒ සුභයි කියන දේවල් වැඩිපුර ලැබෙන කාල සීමාවක් තියෙනවා ඔය යම් කාල සීමාවල. දැන් බුද්ධෝත්පාද කාලෙත් සුභයි කියන කාල සීමාව අඩු කාලයක්. නමුත් ඊටත් පෙර මොකද මේ බෝධිසත්වය ඇවිල්ලා ප්‍රඥා ගෝචර බෝධිසත්වෙක් නේ. එතකොට ඒ අයගේ තියෙන කර්ම ස්වභාවය මත මහපොළේ තියෙන වික්ෂිප්ත ස්වභාවය ටිකක් වැඩි. හැබැයි සමහර කාල තියෙනවා මේ මහපොළේ හරි නිෂ්කලංකයි, හරි ප්‍රියයි. ගහකොළ සතා ජීවදාවෝනිකා ඔබට කුඩා කාලේදී පොඩ්ඩක් කල්පනා කරලා බලන්නකෝ. ඔබේ දැන්ට මේ අවුරුදු 50-60ක් වෙච්ච කෙනෙක් වුණත් ඔබට මතක නම් මේ වීඩියෝ අහනකොට බලන්න පොඩ්ඩක්. ඔබේ කුඩා කාලේදී පළතුරු ගහක් යටි යන්න බෑ සුවඳ. හලගම් හතකට සුවඳ හමනවා. වරකක් ඔස්සේම වැටලා දිනකොට සුවඳයි. අද ගහක් පල්ලි එහෙම වැටුණයි කියලා සුවඳක් දකින්නේ නැහැ. දැන් කිය සුවඳක් දැනෙන්නේ නැහැ පළතුරු ගස්වල. එතකොට ඒ කියන්නේ ඔන්න ඕක තමයි ආහාරයක රසය නැතු වෙනවා කියලා කියන්නේ.
ආහාර හිඟතාවය කියන වචනේ තේරුම හොකයි. ඇත්ත තේරුම. එහෙම නැතුව ආහාරය නැතුව නෙමෙයි වෙන්නේ. ආහාරයක තියෙන ගුණාත්මක භාවය සහ මෙන්න මේ මේ ස්වභාවික ගතිය නැතුව යනවා. එතකොට ඒක ආහාරයක් වශයෙන් ගත්තයි කියලා පුද්ගලයාට අර සර්ව සෞඛ්‍ය වශයෙන් සුභක් සිද්ධ වෙන්න තියෙන සම්භාවිතාවය අඩු වෙනවා. ඉතින් මේ දේවල් කරන මිනිස්සුන්ට දෙවියෝ වඳින්න නැත්නම් දෙවියෝ සලකන්නේ නැත්නම් බැයි නං ඇත්තම කතාව තමයි ඒ දෙවියන්ගෙන් ඔබට ඇති වැඩකුත් නැහැ. ඒව දෙවියෝ ඉස්සරහට පූජාවට ගිහිල්ලා තියලා ඇති වැඩකුත් නැහැ. මොකද මනුෂ්‍යත්වයට සලකන නිසා තමයි ඒගොල්ලෝ දෙවිවරු බවට පත් වෙලා ඉන්නේ. හරි ඔයගොල්ලෝ වන්දනාමාන කරන දෙවිවරු දේවත්වයකට පත් උනේ මිනිස්සු වඳින්න ගත්ත හින්දා නෙමෙයි. ඒගොල්ලෝ ඒ ආත්මේ ලබනවා. ඒ ආත්මයේ තියෙන සුඛ විහරණ ඒගොල්ලෝ ලබනවා. ඒ ලබන්නේ කරගත්ත හොඳ නිසා. ඒ හොඳ නම් ඒගොල්ලෝ මහ පොළවේ ඉන්න කාලෙදී ගිහිල්ලා දේවාල වඳින්න ගියේ නැහැ. ඒගොල්ලෝ කරේ සුගතිගාමි කරුණෝ. ඒ කියන්නේ සිත පිරිසුදු තබා ගන්න ඕන දේවල් ඒගොල්ලෝ අතින් සිද්ධ වුණා. ඒගොල්ලෝ නිර්වාණය පවා දන්නවා. ඒ ගමන යන විදිහ දන්නවා. ඉතින් ඒවා ප්‍රගුණ කරමින් තමයි මේ දෙවිවරු ඉන්නේ. ඉතින් එහෙව් අයට මේ ඔබ ගෙනියන පූජාවට්ටිය සුවඳින් පිට තරම් එච්චර අඳබාල වෙලා නැහැ. එච්චර මේ පහත් තත්ත්වයකට වෙඩිලා නැහැ දෙවිවරු. ඒක නිසා ඔබේ පූජාවට්ටිය කියන ලෝභ ඔබට හරියනවා. දැන් බුදු පූජාවට්ටිය ඔබ දිනනට පස්සේ ඔබ හිතන්නේ මට දැන් හරි කියලා. ඒ සිතවිල්ලයි ඔබ හොඳ තැනකට ගේන්නේ. එහෙම නැතු සැබෑ දෙවිවරු නම් නෙමෙයි. සැබෑ දෙවිවරුන්ගේ ආකර්ෂණය ඔබ ගන්න නම් ඔබ ප්‍රඥාවන්ත විය යුතුමයි. සෑම දෙයක් තුළම තර්කාන්විතව ඊට පස්සේ කරුණු සහිතව අවබෝධ කරගන්න ස්වභාවයක් ඔබ තුළ පවතිනවා නම් අර වැනෙන්නම් වාලි සාදුකාර නොදී යන්නම් වාලි දේවාල ගානේ නොගිහින් අවබෝධයක් සහිතව ඔබ කටයුතු කරන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ඔබට මේ දෙවියන්ගේ ආකර්ෂණය පවතිනවා. එඳ ඒ කියන ඔබ ඔය කීතන අපල දුරු කර ගන්නත් එක මේ හේතුව ඔච්චරයි. ඉතින් ඔය මාතෘකාව යටතේ මට ඕක තමයි කියන්නේ. හිතුවේ මේක දැක්කට පස්සේ මොකද මේ චෛත්‍ය වටේ දේවාල වටේ පුදුමාකාර විදිහට පළතුරු වට්ටි ගෙනහිල්ලා මිනිස්සු නිකන් විසි කරනවා කෑම කා මොකද ඔක්කොම ඛණ්ඩය නේද? ඉතින් ඔබ අරන් ඇවිල්ලා කාටින් ඛණ්ඩ නැති කෙනෙකුට දෙනවා නම් පළතුරු ටික ඒකත් වටිනවා. හැබැයි ඉතින් ඔය තියෙන බේජ් ගහව පළතුරු ස්වභාව ධර්මයත් එක්ක ඔබට හොයාගන්න පුළුවන්. දෙවි කෙනෙකුට පූජාව කරන්න ඕන නම් මිනිස්සුකට පූජා කරන්න ස්වභාව ධර්මයේ තියෙන පළතුරු හොයන්න. ගොඩක් දැන් ඛණ්ඩ නැති පළතුරු වර්ග දකින්න නැති අපි ගොඩාක් කාලෙ දැකපු දැන් දකින්න නැති පළතුරු වර්ග තියෙනවා. ඒ දේවල් හොයාගෙන වගා කරලා වුණත් කාට හරි ඛණ්ඩ දෙනවා නම් කෙනෙක් සතුටු වෙයි. මොකද ආහාරය අලුත් හැමදාම දකින්න දේවල් නෙවෙයි. ඉතින් මම හිතනවා යමක් ඔබ තේරුම් ගත්තා කියලා අපි ඉස්සරහදී මේ වගේ මාතෘකා පිළිබඳව කතා කරමු. හැමදාම ආයුබෝවන්.